නාගනන්ද කොඩිතුවක්කු මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සිදුවේ කුමක්ද? ජනාධිපතිවරණයට තනක කිරීමට දුහැකි වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද මැතිවරණ කාර්යාලයට පැමිණියා. නාගානන්දට මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔබ දකිනවා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් විය යුතු. එහෙම නොවන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනේ. එහෙමද හිටපු මන්ත්‍රීවරයෙක් වෙන්න. වසර 4 ඉඳලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ මේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන. ඒකෙන්ද 2017 පටන් ගත්ත මේ ව්‍යාපාරය අනුව එවලේ ඉදිරිපත් කරපුවාම ඒක මැතිවරණ කොමිසම කියන්නේ වසර 6 4 ගත වෙනවා කියන්නේ 2021. උපදෙස් දුන්නේ දැනට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සමග යන. නමුත් දැනට තියෙන දේශපාලන පක්ෂ 5-6ක් සමග සාකච්ඡා කරලා අන්තිමට තීරණය කළේ. මොකද දේශපාලන පක්ෂය මාකට් එකේ විකුණන්න තියෙන ලක්ෂ මිලියන 30 දක්වා 7-5ක්වත් මේකට සල්ලි විඳන් කළා එන්න නාගානන්ද සූදානම් වුණේ නැහැ. අන්තිමට තෝරාගත්ත දේශපාලන පක්ෂය ඒක තමයි මේ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරුගෙන දේශපාලන පක්ෂය. ඒ පක්ෂය නාගානන්දට නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් ලිඛිතව ඉදිරිපත් කරන ඔවුන් ගිවිසුමක් එළඹුණා. ඔවුන් සමග ඔවුන්ගේ ඒ දීපු සහතික ප්‍රකාර ඔවුන් ඉල්ලීමක් කරා ඔහුට නාගානන්දගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය වහාම අත්හරින්න ඊට පසුව ඔවුන් නාගානන්දට ඔවුන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අවසර දෙනවා. බ්‍රිතාන්‍ය පුරවැසි භාවය නිකන් අනිත් අය වගේ හොරකොල ඉදිරිපත් කළේ නැහැ. ඒ ලිපිය විධිමත්ව පුරවැසි භාවය අත්හැරීමෙන් පසුව ඒ ඉදිරිපත් කළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ සහතිකයක් ඇතුව. ඒ අවස්ථාවේදී ඔවුන් එය පිළිගැනීමෙන් පසු කළා. ඔවුන් නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කළා මේ අපේක්ෂකත්වය නොදෙන්න. පසුගිය ප්‍රාප්තින්ද රෑ නුවරදී මේ පක්ෂයේ ලේකම්වරයාගේ සාකච්ඡා කළා. උදේ 3 වෙනකම් සිකුරාදා උදේ 10ට මැතිවරණ කොමසාරිස් 12ට නාගානන්ද හම්බ වෙලා තැන්පත් මුදල් තැන්පත් කිරීමට ඔවුන් පැමිණ බව පැවසුවා. නමුත් ඔහු හවස 4 වෙනකම් පැමිණියේ නැහැ සිකුරාදා. ඔහු ඉන්නන්තුරුව හවස 4ට ඇවිල්ලා කිව්වේ ඔබට අපේ පක්ෂයෙන් ඉල්ලන්න අවසර දෙන්න බෑ, ඔබ ගිහිල්ලා මහේ සෙන්නායකට එකතු වෙන්න, ඔහු සමග එකට තරඟ කරන්න කියලා. මේක ඇවිල්ලා ඉතාම සංවිධානාත්මකව කරපු වැඩක්. මේ මැතිවරණය සඳහා නාම යෝජනා දීම වැළැක්. ඒ සඳහා තමයි දැන් ඒක ඉලෙක්ෂන් කොමිෂන්ට මම ඔන්ලයින් මේක සබ්මිට් කරලා තියෙනවා. මේක මගේ ඔබ්ජෙක්ෂන් එක. නාගානන්ද තවත් දේශපාලන පක්ෂ සමග ගිවිසුමක් එළඹට තියෙනවා. ඒ ගිවිසුමත් ඔබ දකි. එතකොට ඔබ දකි කාටද ඔහු සහයෝගය දෙන්නේ කියලා. මේ වංචාවේ දූෂණී ඉන්න ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකවත් නෙමෙයි. මට ඒ මං කියවනේ ඒක ජනතා විමුක්ති පෙරමුණ නාගානන්ද සමග ගිවිසුමකට එළඹෙනවා නම් ඒ ගිවිසුම රටට ප්‍රසිද්ධ කළාට පස්සේ නාගානන්ද ඔබට නම හෙළි කරයි. ඒක පාක්ෂිකව නමක් කියන්න බෑනේ මට. ඔබතුමා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත්තා කියලා චෝදනාවක් තිබුණා. දැන් ඔබතුමාට ඒක ටික ඔක්කොම ඔබතුමාගේ. සම්පූර්ණ වශයෙන්ම මිලියන 11කුත් ගානක් ඉතුරු කළා එකතු වුණා. මේ සම්බන්ධයෙන් මේ මුදල් බැංකු ගිණුම පටන් ගන්න තිබුණේ බැංකු ගිණුමේ වෙනත් දේශපාලන පක්ෂ වගේ හොරකම් කරන්නට බෑ. සම්පූර්ණ තොරතුරු රටේ මහජනතාවට හෙළි කරනවා.